ඉපදින්න සිටි ඩයිනෝ පැටව කිව්වේ පොසිලයක් ගැනයි දැන් අපි කියන්න යන්නේ. කුකුල් පැටවෙකු මෙන් සිය බිත්තරයෙන් එළියට පැමිණීමට ආසන්නව සිටි ඩයිනෝසර් පැටවෙකුගේ පොසිලයක් චීනයෙන් හමු වී තිබෙනවා. දකුණු චීනයේ ගන්ජෝ ප්‍රදේශයෙන් හමු වී ඇති මෙම පොසිලය මිලියන 66කට වඩා පැරණි බවයි පරීක්ෂකයෝ සඳහන් කරන්නේ. පරීක්ෂකයෙකු වන ආචාර්ය ෆියෝන් වයිසම් විසින් පවසන්නේ මෙම ඉතිහාසයේ හමු වූ හොඳම ඩයිනෝසර් කලලය බවයි. බේබි ඊලින් නම් ලෙස නම් කර ඇති මෙම පොසිලය හිසේ සිට වලිගය දක්වා අඟල් 10.6ක් දිග අතර එම බිත්තරයේ දිග අඟල් 6.7ක් වනවා. මෙම බිත්තරය මුලින්ම හමු වී ඇත්තේ වසර 2000කදී වන අතර එතැන් සිට දස වසරක් පුරාවට එය චීනයේ යයිලින් කෞතුකාගාරයේ තැන්පත් කර තිබුණා. මෑතකදී මෙම බිත්තරය වෙත අවධානය යලිත් යොමු වී ඇති අතර ඉහත සොයා ගැනීම් සියල්ලම සිදු වී ඇත්තේ එලෙසයි. හොඳයි, ඉතින් කොහොම හරි මේ වසර මිලියන ගණනකට පෙර උන්න ඩයිනෝසිරයන් ගැන ඔයාලගේ අදහසක් කමෙන්ට් එකක් දාගෙනම යන්න. ඒ වගේම මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ස්තුතියි.